එක්කව මැදිරියට අපි දන්නවා ඔබට නුහුරුයි මේ අමුත්තව. ඒ හින්දම මේ අමුත්තා ගැන දැනගන්න දේවල් තියෙන බව අපි දැනගෙන මැදිරියට ගඳව ගත්තා. බිම්සර සිල්ලෝ අයිබෝන්. අයිබෝන්. අපි කෙටි චිත්‍රපට කරණය ගැන බලද්දි තමයි බොහෝ වෙලාවට මේ බිම්සරගේ නම තැන් තැන්වල කියවුනේ. ඒකත් එක්ක මේ කෙටි චිත්‍රපටයක් ආව අරගලයේ කියලා ඒකේ යම්කිසි වැදගත් භූමිකාවක් බිම්සර ඉටු කළ තියෙන කියන ආරංචියත් එක්ක තමයි බිම්සරව මැදිරියට කැඳව ගත්තේ. නමුත් මේ තරුණයාගේ අර පැවැත්ම පෞගිය අවුරුද්දවල ආපු විදිහක් ඇතිනේ. අපිට ඒක විසඳගෙන තමයි ඔය අරගලයේ ප්‍රශ්න විසඳගන්න වෙන්නේ. ඉතින් බිම්සර මුලින්ම කියන්න ඇක්ටින් කියන දෙයට ඔබ රංගන ශිල්පියෙක් හැටින්නේ මේ පය තියන්න බලාපොරොත්තු වෙලා යම්කිසි ගමනක් ආවේ. ඒ අවුරුද්ද මොකක්ද, ඇයි මේ ඇක්ටර් කියන රෝල් එක බිම්සරට එච්චර වැදගත් උනේ? ඔව්, ඇත්තටම කිව්වොත් තරුණෙක් විදිහට මම මගේ අධ්‍යාපන කටයුතු ගැන ඒලවල්ස් වගේ ඉවර කරලා හැමෝටම වගේ මටත් වෙන ප්‍රශ්නයක්, මම ඊළඟට මොකද්ද කරන්නේ? ඒකත් එක මම පොඩි නිකම් රැකියාවන් කිහිපයක නිරත වෙනවා. හැබැයි මට දැනෙනවා මට ඕන එක ඒක නෙමේ. මට පොඩි නිකන් වෙන විදිහ මිනිස්සෙක් වෙන්න, සමාජය දිහා වෙන විදිහකට බලන්න, මගේ හැඟීම් ප්‍රකාශ කරන්න වගේ දෙයක් මං කොහොමද කරන්න කියන එක ගැන මට නිකන් ගැඹුරින් හිතන්න වෙනවා. එකත් එක්ක මම ඉස්සෙල්ලම යොමු වෙන්නේ මේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට. මම පාසලේ හෝ ඒ කාලේ අධ්‍යයනය කරපුවා සහ ඒවත් එක්ක මම මට අවශ්‍ය වෙනවා මේ රංගනය කියන එක හදාරන්න, එහෙමත් නැත්නම් මේකට පය තියන්න, පොඩ්ඩක් මොකද්ද මේ ෆීල්ඩ් එක කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න. ඒකත් එක මම 2018 ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට සම්බන්ධ වෙනවා. 2018 අවුරුද්ද ගෙවෙන්නේ නාට්‍යත් එක්ක. මේ කොළඹ පරිසරය, ආර්ට් කියන්නේ මොකද්ද, මේක හතර කුණ මොකද්ද, ඌවත් එක තමයි 2018 අවුරුද්ද මගේ ගෙවෙන්නේ. ඊට පස්සේ ඒ අධ්‍යාපනයෙන් පස්සේ මට ඔන්න අවස්ථාව හම්බ වෙනවා යම් යම් රංගනේ අත්හදා බලන්න. ෆිල්ම්ස් තියෙනවා, ටෙලිෆිල්ම්ස්, ෂෝට් ෆිල්ම්ස් සහ වේදිකාව මම සමීප කරගන්න මගේ ජීවිතයට. හැබැයි මට එක තැනකදී දැනෙනවා නෑ, තව තියෙනවා දේවල් හොයන්න රංගනේ පැත්තේ. ඒකත් එක්ක මම යොමු වෙනවා. හොඳයි, යොමු වෙච්ච තැනට කලින් බිම්සර මොන පලාතේ මොන විදිහට ජීවත් වුණ කෙනෙක්ද? පලාත කියන්නේ මම පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඇත්තටම පොඩිම කාලේ මම හිටියේ පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ජීවත් වුණේ. එතකොට පුත්තලම කරඬුවල් මහාවිද්‍යාලය, ඊට පස්සේ එනවා මම ගම්පහ කිරිඳිවල සෙන්ට්‍රල් කොලෙජ්, ඊට පස්සේ ආයෙනවා උදම්මිට මහාවිද්‍යාලය ජායල, ඊට පස්සේ තමයි ඔය ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වීමත් එක්ක මම කොළඹට. ඊට පස්සේ තමයි මේ කොළඹ හතර කුණ අඳුර ගන්න කරක් ගහන්න ගන්න. ජාතික තරුණ සේවා සභාවට එන්නේ මේ කාගේ හරි රෙකමදාරුවක් හින්දාද, නැත්නම් තමන්ම දැනගෙන තමන්ම හොයාගෙන ආපු කමනක්ද? ඔයන්නේ කියන අර ප්‍රශ්නෙත් එක්ක මම මොනවද තියෙන්නේ කියලා බලද්දි මම ඇත්තටම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්න පත්තරේක. ඊට පස්සේ තමයි කතා කරලා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අහලා ඒකට සම්බන්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය නලුකම් උපදිනවයි කියන්නේ ඔය පාසල් වේදිකාවත් එක්කනේ බොහෝ අයගේ එහෙම තමයි. දැන් බිම්සරගෙත් ඔය අතීතයේ තියෙන පාසල් වේදිකාවේ හෝ නැත්නම් අඩුම ගානේ අර ජෙල් ටිකක් ගාලා කොණ්ඩේ පීරණ එකෙන් හරි කවුරුරි කියනවා මේ මූට නලු ගාය වගේ එකක්. දැන් ඒව එකක්ද උනේ කොහොමද? ඒ රංගනේ කියන එක පාසලේ තිබුණාද කොහොමද? ඔව්, පොඩි කාලේ ඉඳලා පාසලේ යම් යම් අවස්ථාවල මම ට්‍රයි කරනවා රඟපාන්න. 6 වසර 7 වසර 8 වසර වගේ කාලෙදි මම ඇත්තරම මේ කිරිඳුල සෙන්ට්‍රල් කොලෙජ් එකේ හිටියේ. එතකොට පාසලේ නළුවෙක් මම. පොඩි නිකන් ඒ සමාජය තුළ මට පොඩි එහෙම එකක් තිබ්බා. ඒවත් මං හිතන්නේ පහු වෙනකොට මට නැවත හිතන්න අවස්ථාවක් සහ උදා කරේ. ඒ දේවල් තමයි බොහෝ දුරට. හැබැයි ඒලෝස් වගේ වෙනකොට මම රංගනයවත් ඒ කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ.
නැවත මම A-levels වලින් පස්සේ තමයි තීරණය කරන්නේ කලාව කියන දේ තමයි මාව පෝෂණය කරන්නේ මට තැනක් දෙයක් කෙනෙක් සමාජයක් පෝෂණය කරන්න පුළුවන් තැනක් විදිහට මම දකින්නේ කියලා කලාව තෝරගන්න. දැන් තරුණ සේව සභාවේ නාට්‍ය අංශයට එද්දී ඔය රංගනය කියන අර විෂයේ අතරමායිම් හොයාගෙන යද්දී Tamanට හරින මීඩියම් එක මොකද්ද කියලා අවබෝධයක් කොහොමත් එනවා කාලයක් යද්දී. දැන් තරුණ සභාවේ ඉද්දී මොකක්ද මේ අර දැනිච්ච මට හරින මීඩියම් එක මෙන්න මේකයි කියලා දැනිච්ච තැන මොකද්ද? එක්ක සමහරුන්ට වේදිකාව එක්ක සමහරුන්ට ස්ක්‍රීන් එක ඔය දෙකෙන් එකක්නේ. මට ඉස්සෙල්ලම සමීප වෙන්නේ වේදිකාව. ඒක නාට්‍ය පාසලත්නේ. වේදිකාවත් එක්ක මම මේ කලාව කියන එකට මට ඇතුළට රිංගන්න පුළුවන්කමක් ලැබෙනවා. එකත් එක මම නාට්‍ය බලනවා, නාට්‍ය කරන්න උත්සාහ කරනවා. සහ මම ඇක්ටර් කෙනෙක් වුණාට මට රචනයට හිත යනවා. ඇයි මට අවස්ථාවක් හදා ගන්න ඕනේ මම. අර තරුණෙක් විදියට මගේ ඇතුලේ තියෙනවා දැන් මොකක් හරි කරන්න ඕනේ දැන් මොකක් හරි. ඒකත් එක මම ලියලා මම නාට්‍යයක් කරන්න උත්සාහ කරනවා. ඒකත් එක වේදිකාව තුල මට පුළුවන්කම ලැබෙනවා හොඳ නමක් හදා ගන්න. මේ 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 ලංකාවේ ප්‍රධාන පෙළේ නාට්‍යකරුවොත් එක්ක වැඩ කරන්න. ඒකත් එක මම මට මතකයි 2019 මම ඇවිත් බලන්න කියලා වේදිකා නාට්‍යක හොඳම නළුවා සඳහා නිර්දේශ වෙනවා. ජාතික තරුණ සේව සභාවේම නාට්‍ය උළෙලේදී එම රංගනයටම 2020දී කුසලතා සම්මාන ලැබෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කියන්න සතුටුයි. ඒ ආපු ගමන් මගේ රතු මගුල් කප්පුවා වේදිකා නාට්‍ය ඉතාමත් ජගත් චමිල මල්කාන්ති ජයස් ඒ වගේ ප්‍රවීණ අග්‍රගණ්‍ය නළු නිලියන් එක්ක වැඩ කරන්න මට ලැබෙනවා. මේ වෙනකොට දැන් මේ දවස්වල මම රිහර්සල්ස් කරනවා වේදිකා නාට්‍යයක් ග්ලාස් මිනාජරි පුංචි පළිඟු රෑන හෙන්රි ජයසේනියන්ගේ නැවත නිෂ්පාදනයක් කරනවා පූජිත ද මෙල්. ඔගොල්ලෝ බල්ලත් ඇසි අස්සින මාළු වගේ දැවැන්ත ගණේ වේදිකා නාට්‍යයක් කරපු ඒ අධ්‍යක්ෂවරයාගේ ශේවිය කනිෂ්ක චාන්දනි සෙනවිරත්න වගේ ප්‍රවීණ කලාකරුවන් එක්ක දැන් මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ මීඩියම් එකත් එක්ක තමයි මම ඊළඟට තීරණය කරන්නේ මට යන්න පුළුවන් දැන් ෆිල්ම් චිත්‍රපට. දැන් මේ වෙනකොට මම ඒ වෙනුවෙන් වැඩ කරමින් පවතිනවා. සොයා යනවා. අඩියක් තියන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය මේ තරුණ සේව සභාවේ ওই නාට්‍ය අංශය, ඒ කියන්නේ ওই මැදිහත් වෙලා කරන ওই නාට්‍ය උළෙලත් එක්ක. මං හිතන්නේ මේ ඔය උළෙල තමයි මං හිතන්නේ මට තේරිච්ච විදිහට බිම්සරේ කතාව ඇතුලේ මේ ඔය ගොඩක් පාරවල් ගොඩක් ගේට්ටු ඇරෙන තැන. එහෙමද? ඔව් අනිවාර්යෙන්. හේතුව වෙන්නේ අර ඒක මට නාට්‍ය පාසල එක්තරා එක් නාට්‍ය පාසලක් උනේ නැහැ. එතනින් එහාට මට මගේ ප්‍රවීණයන් අඳුරගන්න මගේ හැකියාව අඳුරගන්න සහ එළියට යන්න මාව අඳුරගන්න මිනිස්සුන්ට ඒ හැම දෙයකම එකේ මට පාරව පෙන්නුව එතනට ගියාට පස්සේ. ඔව්. එතකොට දැන් කෙටි චිත්‍රපට කියන්නේ මේ අර අරගත්ත ගේට්ටු වලින් තව ගේට්ටුවක්. ඒක වේදිකාව ඔස්සේ ගිහිල්ලා යම්කිසි ස්කිල් එකක් ඔප්පු කරාට පස්සේ ඇති වෙච්ච දොරක් වගේ එකක් තමයි මට තේරුනේ. දැන් ඔය කෙටි චිත්‍රපට කියන අර කවය, ඒ කියන්නේ ලංකාවේ විශාල එකක් නුනත් මේක කවයක් හැටියට ලංකාවේ තියෙන මේ කෙටි චිත්‍රපට කරන අය, රඟපාන අය සහ කාර්මික ශිල්පීන් ඔක්කොම. දැන් මේ කවයට වැටුනම අර ඒකේ තින්කින් එක දැන් රඟපාන්න වෙන්නේ සීමිත කාලයක් ඇතුළත තිරයට සහ සමහර දේවල් තිවුර ගල්ලා. මේ වෙනස කොහොමද අත්දකින්නේ? රංගනය ඇක්ටිං ඒක ගත්තහම ඇත්තටම අපිට ඔක ප්‍රශ්නයක් තියෙනවා. වේදිකාවයි තිරයයි කොහොමද ඒක බැලන්ස් කරගන්නේ රංගන ශිල්පියෙක් විදිහට. හැබැයි ඇක්ටිං කියන්නේ ඇක්ටිං. රංගනය වේදිකාවද තිරයද කියලා අපිට වෙන් කරන්න බෑ කිසිම වෙලාවක. අපි කරනවා නම් කරන්නේ ටෙක්නිකලි යම් යම් දේවල් වෙනස් කරගන්නවා මිසක් ඇක්ටිං වෙනස් කරන්න අපිට බෑ.
ටෙක්නිකලි අපි වේදිකාවිදි ට්‍රයි කරන වෙන්න පුළුවන් තීටකේ ඈතම ඉන්න අපේ හිතවතාට අපේ වොයිස්සක ප්‍රජෙට් කරගන්න ඉමෝෂන්ක ප්‍රජෙට් කරගන්න හැබැයි ඒක ටෙක්නිකල් කාරණාවක් ඇක්ටිං ගත්තහම මං හිතන්නේ වේදිකාවද තිරේද පුංචි තිරේද කොහෙ ගියත් එකයි දැන් ඔය කෙටි චිත්‍රපටයේ කවය ඇතුළේ ඉඳගෙන ඔබට අර බොහෝ වෙලාවට හමු වෙනවා ඇත්තෙත් එකම පිරිස වෙන්න පුළුවන් සමහර විට අර වේදිකාව තරම් මේ කෙටි චිත්‍රපට කියන කවයේ එච්චරම ලොකු නැති හින්දා එකම පිරිස වෙන්න පුළුවන් කොහෙ ගියත් හම්බ වෙන්නේ දැන් ওই කවයට වැටුණාට පස්සේ රංගපාපු චිත්‍රපටවල විස්තරයක් කියන්න පුළුවන් නම් වටිනවා අර මුලින් බේස් එක අපි හදාගත්තනේ යූත් එකෙන් ඊට පස්සේ ඒ යාළු ඊට පස්සේ මම කරක් ගන්නකොට මට හම්බෙන යාළු එතකොට ෆීල්ඩ් එකේ ඉන්න දැවැන්තයෝ නවීනය ප්‍රවීණය ඔක්කොම ඇසුරු කරන්න ලැබීමත් එක්ක අර කවේ චුට්ට චුට්ට ලොකු වෙන්න ගත්ත ඇත්තරම දැන් මම එනවනේ මහේන්ද්‍ර පෙර මගේ ආදරණීය ගුරුවරයා ඊට පස්සේ ප්‍රදීප් රාම වික්‍රම ආදරණීය ගුරුවරයා අපි හම්බෙනවා මහේන්ද්‍ර පෙර ඇක්ටර් ස්ටුඩියෝ හරහා මේ වෙනකොටත් අපි ඇසුරු කරනවා ගනුදෙනු කරනවා අර පටන් ගත්ත තැන ඉඳලා මේ වෙනකන් ආපු ගමන තුල මම කෙටි චිත්‍රපට කිහිපයකම වැඩ කරනවා ඒකත් එක්ක මට මතකයි මම යූත් ස්කූල් එකේ ඉන්නකොට මගේ හම්බුනේ යාළුවෙක් කරා හැපි ඩේ කියලා ෂෝට් ෆිල්ම් එකක් ඒකෙදි ඉතාමත් සුළු පිරිසක් අර කිව්ව වගේ කවය ඇතුළේ මට හම්බුනාට දැන් ඒගොල්ලන් අරගෙන මට අතෙන්ට යන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා දැන් මට මතකයි ඒ ෂෝට් ෆිල්ම් එක සහ මේක ගත්තර පස්සේ සහ මේ 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 ජර්නි එක ඇතුලේ මට හම්බෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒකත් එක්කම මම කියන්නේ එන්න එන්න කවේ ලොකු වුණා කියලා. මේ 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 හම්බුන දේවල් එක්ක මට. ඒ කියන්නේ තරුණ සේවා සභාවෙන් නාට්‍ය වලට අත්පොත් තිබ්බා. එතනින් කෙටි චිත්‍රපට වලට ගේට්ටු ඇරුණා. එතන කෙටි කලක් වැඩ කරමින් ඉඳිද්දි මහේන්ද්‍ර පෙර ගුරුවරයාගේ නාට්‍ය පාසලට ඇතුල් වෙන්න හම්බුණා. රංගන පාසල. රංගන පාසලට ඇතුල් වෙන්න හම්බුණා. එතකොට ඒදී ඔබ ඔබ වටේ හිටපු තවත් පිරිසක් එක්කම තමයි මේ ඔය අධ්‍යන කාර්යයට මහේන්ද්‍ර පෙර ගුරුවරයා ළඟට එන්නේ. එහෙමද? ඔව් ඔව් ඔව්. දැන් මේ මාත් එක්ක එකටම යූත් ඩ්‍රාම ස්කූල් එකේ හිටපු මගේ යාළුවෙක් තමයි කියන්නේ මෙහෙමයි දැන් අපි ඊළඟට වැඩ කරද්දි මෙහෙම මෙහෙම දේවල් හොයාගන්න වෙනවා අපිට. තව සන්නද්ධ වෙන්න වෙනවා දැනුමෙන් පෝෂණය වෙන්න වෙනවා අපි යන් තව තැනකට කියලා එයාම තමයි මට යෝජනා කරන්නේ මගේ ආදර සහෝදරෙක් අපි යම් මහේන්ද්‍ර සර්ට කතා කරමු හම්බෙමු එයත් එක්කම තමයි මම එන්නේ මේ විදිහට සහ ඒ වැඩ කරපු යාළු අපි එකතු වෙලා මෙහෙ වැඩ කරනවා මෙහෙ කට්ටිය එහෙ යනවා අපි බොන්ඩ් එකක් හැමතිස්සෙම තියෙනවා දැන් මහේන්ද්‍ර පෙරේරා නාට්‍ය පාසලට එද්දි කෙටි චිත්‍රපට කීයක් විතර වැඩ කරන්න හම්බුණාද කෙටි චිත්‍රපට හතර පහක විතර මම වැඩ කරලා එන්නේ මං හිතන්නේ ටර්නින් පොයින්ට් එකක් වෙන්නේ මේ වෙනකොට අපි අර දැන් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න ප්‍රොටෙස්ට් අරගලය ඒක තමයි එතකොට ප්‍රොටෙස්ට් අරගලය කියන කෙටි චිත්‍රපටය හැදෙන්නේ මහේන්ද්‍ර පෙර රංගන පාසල ඇතුලේ ඔව් එතකොට ඒ ව්‍යාපෘතිය පටන් ගන්නේ කවුද ඒක අපි 2019 මම මහේන්ද්‍ර සර් හම්බෙන්නේ ප්‍රදීප් රාම වික්‍රම ආදරණීය ගුරුවරයා හම්බෙන්නේ හම්බුණාට පස්සේ අපි බැච් එකක් විදිහට 2019 ඉඳලා එනවා 2023 වෙනකම්ම මේ වෙනකම්ම එනවා මෙච්චර දික් වෙන්න රටේ තිබ්බ ආර්ථිකම ප්‍රශ්න ස්වභාවික විපත් පවා කියන්නේ කොරෝනා බෝම්බ ඔය වගේ හැම දෙයක්ම එක්ක ඇවිල්ලා ඇවිල්ලා තමයි අපි බැජ් එක ඉවර වෙන්නේ. ඉතින් අපිට ආදරණීය ගුරුවරු ටිකක් එක්ක අපිට හම්බ වෙන හොඳ චාන්ස් එකක් ෆයිනල් ප්‍රොඩක්ෂන් වලට අපිට යෝජනා කරනවා හොඳ ෂෝට් ෆිල්ම් එකක් එළියට දාන්න. ඒ කියන්නේ මේ මහේන්ද්‍ර පෙරේරා රංගන පාසලේ රංගපෑම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ අවසාන ව්‍යාපෘතිය. අවසාන ව්‍යාපෘතිය. ඉතින් ඒකට
මෙච්චර කාලයක් අපි ගෙනාපු දේවල් රැස් කරපු දේවල් සහ අපි යන්න බලාපොරොත්තු වෙන තැන ඔළුවේ තියාගෙන අපිට පුළුවන්කම හම්බෙනවා අලුත් වැඩකට ලෑස්ති වෙන්න. ඒක තමයි අපි පටන් ගන්න අපිට ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්න කියන්නේ ආයතනයක් විදිහට පාසලක් විදිහට රංගන පාසලක් විදිහට ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා අපිට වගේ කියන්න. අපිත් ඊට පස්සේ ලෑස්ති වුණා. ඒ අපිට හම් වෙන ඔපචුනිටි එක පාවිච්චි කළා. කොහෙටද අපිට යන්න පුළුවන්? සහ අපිට තව දොරවල් ටිකක් අරගන්න අවස්ථාව හදාගන්න අපි පටන් ගන්නවා අපේ ව්‍යාපෘතිය. ඒක තමයි ප්‍රොටෙස්ට්. ප්‍රොටෙස්ට් අරගෙන. දැන් මේ චිත්‍රපටය ගැන මේ කෙටි චිත්‍රපටය ගැන අහන්න මේ අපේ ප්‍රේක්ෂකයෝ කැමති වෙයි. මොකක්ද ප්‍රොටෙස්ට්? මොකක්ද මේ අරගලය කියලා ඔබලා හදපු කෙටි චිත්‍රපටය. ඔව්. මේකේ ආරගත්ම දේ ප්‍රධාන රංගන ශිල්පියා බිම්සර. ඔව්. එතනින් නම් පටන් ගමුකෝ. ඔව්. මම සහ මගේ මිතුරියක් තමයි අපි දෙන්න මේන් කැරක්ටර්ස් දෙක කරන්නේ. මයෝමි කාංචන ආදරණීය මගේ සහෝදරයෙක් අක්ක කෙනෙක් මගේ. මේකෙදි වෙන්නේ අපි අර ලොකු කාලයක් අපිට අර රටේ තත්ත්වයත් එක්ක මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රදීප් රාමවික්‍රමත් එක්ක ආදරණීය ගුරුවරුන් දෙන්නත් එක්ක ඇසුරු කරන්න ගනුදෙනු කරන්න හම්බෙනවා. මං විශ්වාස කරනවා මේක හදාගන්න ප්‍රධාන හේතුවක් වුණා මේ අපි ඇසුරු කිරීම මෙච්චර කාලයක්. අපි පිළිබඳව අපේ මහේන්ද්‍ර පෙරේරාට ප්‍රදීප් රාමවික්‍රම සර්ට ඒ අපි පිළිබඳව ඇති වුණු විශ්වාසය සහ අවබෝධය ඒ දෙන්න පිළිබඳව අපිට ඇති වුණු අවබෝධයත් එක්ක අපි තීරණය කරනවා මේක මේ හැමදාම මිනිස්සු දකින්නව හරි විරල විදිහේ ප්‍රොඩක්ෂන් එකක් නොවිය යුතුයි කියලා. සහ ඒ කොන්ෆිඩන්ස් එක අපිට ආවත් එක්ක අපි තීරණය කරනවා මේකට පොඩි වෙන විදිහකට බහින්න ඕන වැඩක්. ඒකත් එක්ක අපි සමහරලාට තීරණය කරනවා මේක ලංකාවෙත් නෙමෙයි අපිට ලංකාවෙ පෙන්වන්න ඕනෙත් නැහැ. මේක ලංකාවෙන් එහාට ගෙනියන්න ඕනේ. මොකද අපිට ඉන්න පෙර අපිට උඩින් මේ වෙනකොට ලෝකේ ජයගත්ත ගුරුවරයෙක් මහේන්ද්‍ර පෙර. එහෙනම් එයාගේ නමින් යන ෂෝට් ෆිල්ම් එක කොහොම විය යුතුද කියන එක අපි හිතන්න ගන්න. ඒකත් එක්ක අපිට දෙනවා තව ගුරුවරයෙක් ඉන්නවා. අපිට අපිත් එක්ක මේ ප්‍රොජෙක්ට් එකට අපිව හසුරවන්න පුළුවන්. අපිව ගෙන යන්න පුළුවන් අත්දැකීම් බහුල සහ හැම දෙයකින්ම සන්නද්ධ ගුරුවරයෙක් තරඳු ලොකු ආරච්චි. එයා තමයි මයි ෆාදර්ස් ඩොග් ෆ්‍රෝසන් හාර්ට් වගේ ජාත්‍යන්තර මට්ටමේ ෆෙස්ටිවල් වල ගනුදෙනු කරපු එයාගේ වැඩ ගිහිල්ලා තියෙන. ඒ වගේ ඉතාමත් දෙවන්ත ප්‍රොඩක්ෂන් කරපු ගුරුවරයෙක්. එයා අපිට හම්බෙනවා. ඊට පස්සේ අපි මං හිතන්නේ මාස 6ක් විතර ප්‍රී ප්‍රොඩක්ෂන්. අපි නිකන් නෙමෙයි අපි අපේ ස්කූල් එකේම නැවතිලා 10 දිනෙකින් විතර යුතු කණ්ඩායමක් සියලුම චිත්‍රපටයට අදාළ ස්ක්‍රිප්ට් රයිටින් ඩිරෙක්ටින් වෙන්න පුළුවන් කොස්ටියුම් ඩිසයිනින් හැමදේම ඩිසයින් කරන්නේ අපි. ඒ හැමදේටම අපි ඉන්වෝල්ව් වෙන්නේ. ප්‍රධාන අරමුණ මේ කරන වැඩේ පොඩ්ඩක් වෙන විදිහක වැඩක් කරන්න. මිනිස්සු දැකලා නැති මිනිස්සුන්ට තව පාරක් හිතන්න ඕන. එහෙම දෙයක් කරන්න කියලා හිතාගෙන තමයි අපි මේ වැඩේ වෙනුවෙන් කට්ටියම ලකලෑස්ති වෙන්නේ. අනිවාර්යෙන් ඒ දේ කරනවා කියන සිතුවිල්ල පෙරදරි කරගෙන තමයි අපි මේ වැඩේට ලෑස්ති වෙන්නේ. ඒකත් එක්ක තමයි ඔන්න අපි කියන අපේ සන්නද්ධ බලකායත් එක්ක එකතු වෙලා මේ වැඩේ ලියන්න, හොයන්න, දඟලන්න ගන්නේ. නොනිදපු රාත්‍රීන් මං හිතන්නේ මාස 6ක්ම අපි නිදිවේ නෑ වගේ එහෙම එකක් මං හිතන්නේ. හරි මහන්සි, හරි වෙහෙසයි. හැබැයි හරිම තෘප්තිමත් අපි. දැන් ප්‍රේක්ෂකව බලන්න ඇති කෝයේ චිත්‍රපටය කියලා. ඔව්, ඇත්තටම මේ වෙනකොට චිත්‍රපටිය තියෙනව නැත්තේ නෑ. තියෙන්නේ මේ වෙලාවේ ජාත්‍යන්තරේ. අපිට පුළුවන් වුණා ලංකාවේ පවත්වන අපිට සාමාන්‍යයෙන් විශ්වාස කළ හැකි හොඳ මට්ටමේ ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තමයි ජෙෆ්නා ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එක. ඉතින් අපිට පුළුවන්කම හම්බුණා ඒ ෆෙස්ටිවල් එකේ බෙස්ට් එක්ස්පෙරිමෙන්ටල් සෝරි බෙස්ට් නැෂනල් ෆිල්ම් අවෝඩ් එක ගන්න. يعني
ඒ ෆෙස්ටිවල් එක මේ ලංකාවේ තියෙන හොඳම ෆිල්ම් එක ඒක. එතකොට ඒක ඉන්ටර්නැෂනල් ඇවෝඩ් එකක්. ඊට පස්සේ ඇජෙන්ඩා 14 ෆෙස්ටිවල් එකේ බෙස්ට් එක්ස්පෙරිමෙන්ටල් ඇවෝඩ් එක ඇතුළුව ඇවෝඩ් පහකට එහා අපිට ගන්න පුළුවන්කම හම්බුණා. මේ වෙලාවේ සිලෙක්ට් වෙලා තියෙනවා සවුත් ඒෂියන් ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අපේ ෆිල්ම් එක දැන් සිලෙක්ට් වෙලා තියෙනවා. මේ වෙලාවේ අපි ඒක පිළිබඳව අවධානයෙන් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ෆිල්ම් එක ඉක්මනට ලංකාවේ හොඳ තැනක හොඳ පබ්ලිසිටි එකක් එක්ක ස්ක්‍රීන් කරන්න. මං හිතනවා ඉක්මනටම පුළුවන් වෙයි කියලා අපේ රටේ ආදරණීය ජනතාවට කලාකරුවන්ට මේ ෆිල්ම් එක බලන්න. අර කිව්වත් වගේ මේ පොඩ්ඩක් පරක්කු වෙන්නේ අපිට පුළුවන්කම ලැබුණ අපේ ප්‍රොසෙස් එක ඇතුලේ මේක පොඩි වෙන්න තැනක පැල කරන්න රටෙන් එහාට ෆිල්ම් එක ගෙනියන්න මං හිතන්නේ. අපි දැකපු හීන හැබැයි වෙලා තියෙන මේ වෙලාවේ. එකත් එක තමයි කෝ ෆිල්ම් එක කියන ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මං හිතන්නේ ඉක්මනටම හැකියාව ලැබෙයි ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක බලන්න හැකියාව ලැබෙනවා කියන්නේ බිම්සර සහ ඒ එකමුතුයේ ඒ ප්‍රතිඵලය බලන්න හම් වෙනවා කියන එක. ඒකට තව චූටි කාලයක් ඉවසන් ඉන්න වෙනවා. මොකද තාම මේ චිත්‍රපටය රටෙන් එළියේ තියෙන සිනමා උළෙලවල් නියෝජනය කරන ගමන් තියෙන්නේ. එහෙනම් පොඩි බාධාවක් තියෙනවා මේ ප්‍රසිද්ධ මාධ්‍යට උදාහරින්න යූටියුබර්ගේ. ඒ බාධාව මග හැරේවි ඒ ෆෙස්ටිවල් ටුවර් එක ඉවරනට පස්සේ. ඉතින් ඒ ඉවසීම ඔබ තියාගන්න. එතකොට බිම්සර ඇතුළු පිරිසගේ අර ප්‍රතිඵලය හරියට නිදහසේ බලන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි බිම්සර, එහෙනම් අනාගතයට සුභ ප්‍රාර්ථනා කරනවා. අද මෙදිරියට ආවට බොහොම ස්තුතියි. එහෙනම් බොහොම ස්තුති. අපි හම්බෙමු ඉතින් අනාගතයේදී. චිත්‍රපටයත් එක්කම තමයි හම්බෙන්න ඕනේ. එතෙක් ඔබ ස්විංගින්න ජයවා.